ත්තටම අපි කනමේ තෙල්වර්ග මොනනාද. මේ තෙල්වලින් ශරීරයට ඇතිවන ගුණ අගුණගෙන අපි හරියටම දන්නවාද. අප පොඩ්ඩක්ඒ ගැන බලමු. අපි බහොලෝම භාවිතා කරන මේ තෙල්වර්ගවලින් ශරීරයට වෙන ගුණ අගුණ මොනාද කියලා දැනගෙනව මේවා ආරයට ගත්තන්නම් හොඳයිනේද. මේ කාලයේද භාාවත කොඩා කිහෙලගිහින් තියෙනෝ සාමාන්‍යයෙන් ගෙතරකදි උයන්න ලේසියෙන්ම අපට දෙයක් හදාගන්න තෙල් උපකාරි වෙනම් ඒතුන් අද අපි කතා කරන්නේ ඔබ මෙතෙක් ආහරයට ගත් හා නොගත් තෙල්වර්ග සුදුසු පරිදි ආහාරයට ගන්නේ කෙසේද කියන එක ගැන මුලින් අපි බලමු කොරදු තෙල් ගැන මේවා උෂ්ණ ගුණෙන් යොක්තයි අධික ශීතලෙන් පිදාවට පත් වූ විට බාහිරව සිරුරේ ආලේප කිරීමෙන් සහනයක් ලැබෙනෝ කන්කැක්කුම දත්කැක්කුම සඳහා ඉතාම සොදුසුල්. ඊළඟට අපි බලමු එළගිතෙල් ගැන. ශීත ගුණයෙන් යුක්ත වෙනවා වාත පිත්ත අපස්මාර රක්තදෝෂ ෂරෝග ආදීරෝගීන්ට ගොුණදායිකයි. ශරිරයට ශක්තිය බලය වඩවල් මොලේ ක්‍රියාකාරීත්්‍යය ප්‍රසස්ථරී පවත්තාගනයාමට උපකාර කරනවා මෙන්ම ආල්රේදේ වෛත්‍යකර්මයේදී බහුලෝ යොදාගන්නවා. ඊළඟට අපි බලමු මෝර්තෙල් ගැන. සිරුරේ වර්ධනය අඩාල වන අවස්ථාවන්හිදී මෙන්ම මාන්දම සඳහත ගුණදායක දෙයක් තමයි මේ මෝරතෙල්. එක්කම හමේඇත්වෙන අලුහාම් කොරලවැනි තත්ත්යන් සඳහාද භාවිතා කරනු මේය සිංහලයේ රසකාරක සඳහා මෙෙන්ම සිරුවරේ විවිත පීඩාවන් සමනය කරගෑනව සඳහාද භාවිත කරනු. නමුත් මේ සෑව එකකම ගුණු වෙනස් වෙන්නේ එකනෙකාගේ සිරුරේ වෙනස්කම් සහ ප්‍රමාණයේ අඩු වැඩිතාව මත බව අපි දැනගෙන සිටීම නම් වැදවයි ඊන්ඟට අපි බලමු සෝදුරෘතෙල් ගැන මුත්‍රකාරක ගොුණයෙන් යුක්ත වන මේ මගින් ලේ පිරිසිදු කිරීමේ ගුණ ඇති බව සඳහන් යනවා මේ මගින් ගර්භාෂරෝග මඟහරවන අතර තනගනි වර්ධනය කිරීමේ ගොුණෙන් යුක්ත බවද කියන්න පොළුවන් අචීරණය බඩේරුදාව හා වමනයට හිත කර අතර බාහිර ආලේපේදි හන්දිපත් රෘදාවට සුදුසු වෙන ඊළඟට අපි බලමු කරාමුනැටි තෙල් ගැන. මෙය සීතගුණෙන් යුක්තවන අතර ධාතු වර්ධක ගුණ සහිත මෙන්ම මවරුන්ගේ කිරි වැඩීම සඳහාද ඉතාම සුදුසු වෙනවා. සෙම්රෝගමෙන්ම හරක්ත දෝෂ සඳහාද ගුණදායකවන අතර, ආහාර්රුචය වැඩීමේ ගුණ සහිත වෙනව පමණක් නෙවේ මකේ වියලිගතයේ නැති කරන අතර වෙන මකරෝග සඳහාද, සහනයක් මෙම තෙල්ලලින් ලබා ගතහැකි බව කියන්න පුළුවන්.